දනංජි සිල්වා කියන්නේ පාසල් කාලේ වගේම අන්තර් සමාජ තරඟවලත් ආරම්භක ප්‍රතිකාරයක් විදිහට දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා ඒ පිලේ දක්ෂතා පෙන්වන දනංජි මුලින්ම ජාතික කණ්ඩායමට එන්නේ 2015 අවුරුද්දේ. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් පාකිස්තානයට එරෙහිව තිබුණු T20 තරගයකදී. මේ තරගයේදී දනා ඉන්නේ අංක 3 ප්‍රතිකරු විදිහට. එදා ලකුණු 31ක් ගන්න දනංජය එතනින් පස්සේ 2016 ටෙස්ට් පිටියට එන්නේ මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට. ඕස්ට්‍රේලියාව එක්ක ටෙස්ට් වරම් ලබා ගන්න දනංජය ඒ තරගාවලියේ මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට සුපිරි දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා. තිලකරන් දිල්ෂාන්ගේ සමගැනීමෙන් පස්සේ එක් දින කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ හිඩැස පුරවන්න දනංජය සුදුසුයි කියලා හිතන විදිහේ ඉනිම් කීපයක් දනංජය ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්න සමත් වෙනවා. ඒ විදිහට වැඩ පෙන්වුවත් දනංජයට ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ අතහැරලා ඊට පස්සේ මැද පෙළට යන්න වෙනවා. එතන ඉඳලා තැනින් තැනට මාරු කරන දනා කාලයක් කණ්ඩායමේ තැන අහිමි වෙලා තියෙනවා. කුමාරි මේ විදිහට ප්‍රතිකරණ අනුපිළිවෙලේ තැනින් තැනට යන දනංජය ලෝකස්ලන් තරගාවලියට යන්නේ කණ්ඩායමේ ප්‍රධාන පිටදඟ පන්දියවන්න විදිහට. අකිල දනංජයටත් වඩා දඟ පන්දියවන්නෙක් විදිහට විශ්වාසය දිනාගෙන තමයි දනා ලෝක කුසලානයට යන්නේ. ලෝකස්ලන් තරගාවලියේ දනංජයට ලැබෙන්නේ මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට සෙල්ලම් කරන්න. ප්‍රතිකරුවෙක් විදිහට ලොකු දෙයක් තාමත් කරන්න බැරි වුණත් දනා ලැබුණු අවස්ථාවලින් පන්දියවන්නෙක් විදිහට වැඩ පෙන්වන්න සමත් වුණා. එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගන්න ජයග්‍රහණයේ වැදගත්ම කඩලු තුනක් දවා ගන්න දනා ඒ දක්ෂතාව ගැන කියන්නේ මෙහෙම කතාවක්. එදා තරගයේ අපේ අතින් ටිකක් ඈතට යද්දී මට පුළුවන් වුණා කඩලු තුනක් අරගෙන ආයුවතාවක් එංගලන්තයට පීඩනයක් දෙන්න. ගොඩක් සතුටුයි ජයග්‍රහණයට දායක වෙන්න පුළුවන් වුණ එක ගැන. ප්‍රතිකරුවෙක් විදිහට තමන්ට කණ්ඩායම් වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා නම් ඒකට හැම වෙලෙම සූදානම් කියලා තමයි දනංජි කියන්නේ. මම අංක 7 ප්‍රතිකරුවා විදිහට තමයි පිටියට එන්නේ. සමහර වෙලාවට ඊටත් පහලින් එනවා. බැට් කරද්දිත් මට පුළුවන් උපරිම දේ දෙන එක තමයි මගේ අරමුණ. තරගයේ තනතිල්ල ගැනත් මාලි ගැනත් දනා කියන්නේ මේ වගේ කතාවක්. ඇත්තට මේ තනතිල්ලේ ලකුණු 260ක් 270ක් තියෙනවා නම් දිනන්න පුළුවන් කියලා තමයි අපි හිතාගෙන හිටියේ. කොහොම වුණත් අපිට එතනට යන්න බැරි වුණා. හැබැයි අපි ගත්ත ලකුණු ප්‍රමාණයට අපේ පන්දුවවන්න උපරිම සතරන දුන්නා. මාලි ඉනිමේ අවසානයේ විතරක් නෙමෙයි අලුත් පන්දුවෙන් තරගය වෙනස් කරන්න පුළුවන් පන්දුවවන්නෙක් කියන දේ ආයි මතක් කරලා දුන්නා. ප්‍රතිකරුව ලකුණු ගන්නවා නම් එයා ඒ ලකුණු ටික ආරක්ෂා කරන්න මොනවා හරි දෙයක් කරනවා. ඔය විදිහට තමයි දනංජය එදා තරගය ගැන කියලා තියෙන්නේ. පන්දුවවන්නෙකුණු දනාගෙන් ප්‍රතිකරුවෙක් විදිහට වැඩක් ගන්න නම් දනා බැට් කරන්න එන්න ඕනි කීවෙනි ප්‍රතිකරුව විදිහට කියලා ඔයාට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.